හැඟීම ඇතට විස්තර කරගන්න අමාරුයි. මම මාර වෙලාවක් ගොළු වෙලා හිටිය මම මොකද්ද කියන්නේ කියලා. මං චිත්‍රපටිය ගැන කියන්න ටිකක් අකමැති. තිලක්ෂණී උප්පරිම 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 සාධාරණීෂ්ට කරලා තියෙනවා. මමත් රංගන ශිල්පිනියක් හැටියට ලෝභ හිතෙන කෑදර හිතෙන චරිතයක් රතී කියන්නේ. තිලක්ෂණීට මට දෙන්න පුළුවන් ෆොටෝස් දැක්කහම ට්‍රේලර්ස් දැක්කහම වෙනම එකක්. මොකද්ද කියලා හිතාගන්න බැරුව ආවේ ඇත්තටම. ඒ දූස්ර බලන්න ඕනේ ඒ නොබලපු දැස් කුමටද. අපි channel c film hall එකෙන් අද ආවේ දූස්ර චිත්‍රපටයේ ප්‍රීමියර් එකට. ඉතින් වෙනදා වගේම අපිට හම්බ වෙනවා සුජානි මේනකා. මොකද හිතෙන්නේ දැන් ජාත්‍යන්තර සම්මාන කීපයක්ම නියෝජනය කරන්න ලැබුණු බොහොම ලස්සන චිත්‍රපටයක්, වෙනස්ම විදිහ චිත්‍රපටයක් දූස්ර. මොන වගේ හැඟීමක්ද මේ වෙලාවේ තියෙන්නේ? හැඟීම ඇත්තට විස්තර කරගන්න අමාරුයි. මම මාර වෙලාවක් ගොළු වෙලා හිටිය මම මොකද්ද කියන්නේ කියලා. මේ ඒ තරම් ලස්සන චිත්‍රපටියක් සහ මේක සියලු දෙනාම නැරඹිය යුතු චිත්‍රපටියක්. මං චිත්‍රපටිය ගැන කියන්න ටිකක් අකමැති. මොකද ඇත්තටම අපි චිත්‍රපටිය ගැන විස්තර කියනවට වඩා ඒක ප්‍රේක්ෂක ඇවිල්ලා අනිවාර්යෙන් බලන්න ඕන. මේ චිත්‍රපටිය අනිවාර්යෙන් බලන්න ඕන. දුස්ර අනිවාර්යෙන් බලන්න ඕන චිත්‍රපටියක්. චිත්‍රපටියට වඩා මං ආසයි රති ගැන කතා කරන්න. රති කියන්නේ මෑත කාලෙදී මන් දැක්ක මට වචන එන්නේ නැහැ. ඒ කියන්නේ එච්චරට ලස්සන චරිතයක්. රති සමස්ත කාන්තාවන් සියලු දෙනාම නියෝජනය කරන චරිතයක් මට නම් මගේ පැත්තෙන් ගත්තාම. ඒකට තිලක්ෂණී උප්පරිම 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 සාධාරණීෂ්ට කරලා තියෙනවා. ඒක ඇතර මමත් රංගන ශිල්පිනියක් හැටියට ලෝභ හිතෙන කෑදර හිතෙන චරිතයක් රති කියන්නේ. ඒක ජීවිතේ නිලියෙක්ට මං හිතන්නේ හම්බ වෙන්න ඕන චරිතයක්. තිලක්ෂණීට මට දෙන්න පුළා බික් හග් එකක්. ඒක දෙමු එයාට අපි. මං දුන්නා. මං ආව හැටියෙම මට කතා කරගන්න බැලු. එයා මගෙන් ඇහුවා අක්කේ ඔයා අඬනවද කියලා. මං කිව්වා මට ඒ තරම් සතුටුයි. මං ගෑස් දෙකේ කඳුළුත් පිල්ල. මං කොහොමද තිලක්ෂණී දිහා හරි ආසාවෙන් බලන් ඉන්න චරිතයක්. මොකද තිලක්ෂණී හරි වේගෙන් යන ගමන නෙමෙයි. තිලක්ෂණිගේ තියෙන්නේ හරි සාමාන්‍ය වේගකින් යන ගමනක්. ඒ ගමන හරි ලස්සන තිලක්ෂණිය යනවා. ඒ වගේම මේ වෙලාවේ තව හග් එකක් දෙන්න ඕනේ චන්න අයියට. චන්න අයගේ අලුත්ම නිර්මාණය වචන නැහැ. ඉතින් මේක අනිවාර්යෙන් බලන්න. කියන්න වචන නැහැ කියලා මම දන්නවා. මොකද නම ගත්තාම චිත්‍රපටයේ දූස්ර කියන්නේ අපි හිතන්නේ නැති පැත්තකට මෙහෙම පන්දුවක් යන කතාවක්. මට අහන්න හිතුණා මේ දැන් වචන නැහැයි කිව්වම බලාපොරොත්තු වෙලා ආපු කතා තේමාවද දැක්කේ? කොහෙත්ම නැහැ. ඒ කියන්නේ මට දූස්ර කිව්වහම ඒ කියන්නේ ඒ වචනේ අපිට පුරුදු ඉන්නේ සාමාන්‍ය. මට නම් ගෙදරදී හොඳටම පුරුදුයි. මොකද බිමල් මැච් බලන හින්දා මේ එතකොට ෆොටෝස් දැක්කහම ට්‍රේලර්ස් දැක්කහම වෙනම එකක්. මොකද්ද කියලා හිතාගන්න බැරුව ආවේ ඇත්තටම. ඇවිල්ලා තිලක්ෂණීත් එක්ක මම ආව හැටිම කතා කරමු. තිලක්ෂණිකෝ අක්කෝ බලන්න බලලා අපි කතා කරමු කියලා. ඉතින් බලලා එනකොට ඇත්තට කතා කරගන්න බෑ. ඇත්තම කතාව. හරි, ඉතින් ගොඩක් කට්ටිය බලන්න කියලා විතරයි කිව්වේ. ගොඩක් කට්ටිය වැඩි කතා කරේ නෑ චිත්‍රපටිය ගැන. මේ කමෙන්ට් එක ඉතින් මම දන්නවා හරිම ලස්සනයි වටිනවා කියලා උන්ට. එහෙනම් ওই කටින් මොහොම ආරාධනා කරමු දූස්ර චිත්‍රපටියත් එක්ක එකතු වෙන්න කියලා. අනිවාර්යයෙන්ම දූස්ර බලන්න ඕනේ ඒ නොබලපු දැස් කුමටද. ඒක තමයි ඇත්තටම කියන්න තියෙන්නේ. දූස්ර අනිවාර්යෙන් ශ්‍රී ලාංකිකින් සිළු දෙනාම නැරඹිය යුතුම චිත්‍රපටියක්. Thank you Sujani. Thank you.